ಮಗೇ ಆದರೆ ನಮ್ ರಕಿನವ ಮಂಪನವಗೆ ನಮ್ ಎನ್ನೇ ದುರಟ ಎನ್ನೇ ಅಯ್ಯೋಯ ධර්ම භාරය වෙනකල්ම ගෙදරාපු නැති එකට තනියම බය වෙලා හිටපු පොඩි ඇති වූ දුකෙන් ධර්මයට දුස් නගනවා. ඒ අතර අහිංස එරික්ට කෝල් කරලා සුරජ්ජක නූර ලියාපු බවත් සුරජ්ජ කසාද බඳින්න තීරණය කළ බවත් කියනවා. මේ වෙනකොට අහිංස යාගේ ජීවිතයට ප්‍රශ්නයක් වී ඇති බව කෝපයෙන්ම සඳමාලි එරික්ට දැනුම් දෙනවා. අහිංස සුරජ්ජක අතුරුදන් වීමෙන් කැළඹුණු ඇලෙක්ස් රවීටවත් එරික්ටවත් කරන්න බැරි වුණ දේ තමා නිසකවම සිදු කරන බව රයිනිට දැනුම් දෙනවා. එවනකොට හැම දෙයකටම කලින් රවිගෙන් නිදහස් විය යුතු බව සුරජ් අහිංසට පවසනවා. එතකොට රයිනි එයා කිසිම බයක්සකක් නැතුව එරික්ව මුණගැහෙන ගෙදරටම ගිහින් අහිංස ලොකු කරදරයක වැටෙන යන බව කියන උත්සාහ කරනවා. අවසානයේදී සුරජ්ගේ හිතේ කොහොමටවත් සඳමාලි නැති බව ධර්මයේ විහස්ත පහදා දෙනවා. ඉතින් විහස් තම අක්කා සඳමාලිට ඒ ගැන අවබෝධ කර දේවිද? අහස් මාලිගා අද එතැන් සිට. හලක කැමරාමන් බලමු බල. මට මේ අතර හුරු නෑ. මේ මේ පැත්තේ. කක් දානේ. හුරු නෑ හුරු නෑ. නෑ. අර යාර කිසි. මම බය වෙනවා. පොඩි වැදිනවා මිස්. කක් දානේ. ඔයා ගැලම එක්ක සෙල්ෆි එකක් අරගෙනම නැද්ද? නෑ. ආන්දියල්. අනේ අර පොසි යකෙනෙක් වගේ පැයක් ගන්න ෆොටෝ එකක් ගන්න. ලයිට්. අරුණු නේද? ඕ, ඉතින් මොන හරි වෙනසක් කරන්න ඕන නම් අපි වෙනසක් කරමු. අපි මේ ග්‍රිමන්ට් එකක් අස්සන් කරනවා. ඉතින් දෙගොල්ලෝ මේ එක එකකතාවයකට එන්න බෑ. හරි හරි. එහෙනම් බලලා ඉක්මනින්ම කියන්න අපි එහෙම උනොත් හෙට අනිද්දා අස්සන් කරමු. රයිට් රයිට්. හොඳයි ඔකේ thank you මිස් ලියනගේ කතාරේ මං හිතුවා මේ සඳමාලි ඔක්කොම කතා කරලා එයත් එක්ක ඔක්කොම ලැහැති කරලා තියි කියලා දැන් මේ මිනිස්සු කතා කර කර අහනවා මේ අර කඩුවිලු මේ කඩුවිලු ඇයි අසං කරන්නේ නැත්තේ ඇයි ඔය කතා කරන්නේ නැත්තේ කතා කරන්න තරම් මූඩ් එකක් නැහැ සර් මූඩ් එකක් නැහැ ඒක යස කතාවක් නෑ මට මේ දේවල් කරන්න තරම් හොඳ මානසික මට්ටමක් නෑ ඒකයි මං කිව්වේ. සඳමාලි මේක ඇවිල්ලා බිස්නස් එකක් මේක ඇවිල්ලා ඔෆිස් එකක්. මේකට අපේ පුද්ගලික දේවල් සම්බන්ධ කරන්න බෑ. ඔයා හිතන්නේ මට ප්‍රශ්න නැහැ කියලාද? මේ ඔෆිස් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියලාද? වික්‍රමලා ඔය අනිත් කට්ටිය හැමෝටම ප්‍රශ්න තියෙනවා පුද්ගලික ප්‍රශ්න තියෙනවා. ඒවා මේ ඔෆිස් එකේ දොරෙන් ඇතුළට ගේන්නේ නෑ. මෙතනට ආවම මේ ඔෆිස් එකේ කරන්න ඕන දේවල් අපි කරන්න ඕන සාමූහිකව. එතකොට තමයි මේ බිස්නස් එක දියුණු වෙන්නේ. मैं किसी दादनी मेवन हंगुमक हदपुरा ඒ කවුරුද
කොමත් ස මං හිතන්නේ මෙතනින් එහාට ස බලාපොරොත්තු වෙන මට්ටමට මට වැඩ කරගන්න බැරි වෙයි. සඳමාලියයි කෙලින් කතා කරන්න නැත්තේ. සඳමාලිට ඕන මගෙන් පලිගන්නද? ඈ? නෑ සර්. නැහැ කිව්වට ඔයා කරන්නේ ඒක. ඔයා මගෙන් පලිගන්නු. මං සර්ට කල්නුත් කිව්වා මට මෙතන වැඩ කරන්න බෑ කියලා සර්. සඳමාලි මම ඔයාගෙන් උදව්ව කිල්ලුව ඇත්ත. මොකද්ද උදව්ව? අර කොල්ලගෙන් මගේ දුවව බේරලා දෙන්න කියලා. ඒක ඔයා යසාගේට කළා. ඊට පස්සේ මොකද්ද ඔයා කරේ? ඌව ඔයාගේ කරේ එල්ල ගත්තා. මම කිව්වද ඌව ඔයාගේ කරේ එල්ල ගන්න කියලා? නෑ. ඔයයි කළේ. දැන් ඒක කරගෙන මට දොස් කියන. ඒක මගේ පර්සනල් ප්‍රශ්නයක් සර්. පර්සනල් දෙයක් වෙලා තියෙන දැන්නේ සඳමාලි. ඒක කලින් එහෙම වුණේ නෑනේ. අනික මම ඔයාට ඒක කරන්නයි කියලා කිව්වෙත් නෑනේ. ඔයා නේ ඒක කරගත්තේ. ඔයා නේ ඒක පර්සනල් කරගත්තේ. මං හිතනවා සර් මට ওই විදිහට කතා කරන්න ඕනේ නැති වෙයි කියලා. සඳමාලි මම නෙමේ වරද කළේ. ඔයා. මට වැරදුණු දේ මං හදා ගන්නම් සර්. හැබැයි මෙතනින් එහාට මේ කම්පැනිගේ කිසිම දෙයකට මම වග කියන්නේ නැහැ. මෙසේරම වික්‍රම්ට බාර දෙන්න. මං ගිහින් එන්න. කොයාරිද අරුතුවානේ ඉන්නවනේ ඔහොම දිගටම ෆලෝ පාර දීගෙන bari හැබැයි ගොයෝ මිස් වෙන නම් දෙන්න එපා ලං වෙලා මට කෝල් එකක් ගන්න නැතරේ දැන් මොකක්ද දෙන්නේ? දේ දම් සර්ට ගන්නවා ගන්නව සර් ආන්සර් කරන්නේ නැහැ. ඇයි දන්නේ? මොකක්ද දන්නේ නැන්තනේ? වැඩ ඇති බං. අපි වගේ නෙමෙයිනේ. නැන්තනේ. මේ රවිසා ඒත් බෞලර් රකින්නවත් දන්නේ නැහැ. ඒව කියන්න බෑ බං. සල්ලි තියෙන නම් ඉතින් ගමක් බලා ගන්න බැරිය බං. අපි උඹලට වගේ මේ එදා වේල හොයා ගන්න ප්‍රශ්නයක් මේ මිනිස්සුන්ට නෑ නේ බං. ඇන්තනේ. ඇයි බං? මේ බලන්නකෝ. මොකද්ද? ඒක ඇත්තද? ඇත්තදින් දාන්නේ නෑනේ. ඇයි මේවා බුරුත් දානවනේ බං? මේ දැන් මොකද කරන්නේ? පැසල ගන්න.
ඔන්න ආවා. එන්නේ මිස් පෙරලෙන්න බෑ හරි. ආ මගින් දාගෙන මිස් එහෙම ගෙදර යනවද? අපි ගෙදර යන කලින් මොන හරි කාලයම මොන බඩගිනි. අකනේ ඉඳලා දින්න ඕනේ නේ. ගෙදර යන මහලක් නැහැ නේ. ආ ඉතින් දැන් ගෙදර ගිහිලා කද්දි මටවත් එක්ක එක මේසින් ඉඳගෙන වාගේ හැපැත් ඉඳන් කන්න බෑනේ. මේ පඬිත වෙන්න තු ඉන්නවද? පුදුම හදිස්සියක් තියෙන මෙතන මාව දාලා යන්න. ඇයි යන්නේ මෙතන? හරි හරි හරි. කොහෙද හොඳ කිනෝ? මන් දන්නේ නැහැ. මේ ළඟ තැනක් තියෙනවා. අපි එතනට යමු. මොන දෙයක් කනවන්නේ? ආ මේ ඩිලන් මට මැසේජ් වගේක් එවලා තිබ්බා. ඉතින් මං තාම බැලුවේ නැහැ. එහෙම දෙයකට මම ඒ කාලෙවත් මම නැස්ති කරන්නේ. ඒකට ඔයා. අනිත් මිනිසුන්ට නම් මම මතක් වෙනවා මැසේජ් එකක් හරියවන්න. මේ ළඟ ඉන්න මිනිස්සු කිසි ගාණක් නැහැ නේද? ඉස්සරහ තමයි මං කියපු දෙන්න තියෙන්නේ. අපි එතනට. රවි හොඳටම ඩ්‍රින්ක්ස් අරන් ඉඳලා තියෙනවා. හයි ස්පීඩ් ගිහිල්ලා වාහනේ පාලමක හැප්පිලා. ඒ රවි තනියෙන් ගියේ. එර ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න පුළුවන්. නැත්ස්. මට නම් මේක විශ්වාස කරන්නවත් බැහැ. බොඩිගාඩ්ස්ලා ඩ්‍රයිවර්ස්ත් එක්ක හැමෙහි ගියේ මෙහෙ ඉදිනේ. ඒ කවුරුත් නැහැ. අනික රවි අපාර්ට්මන්ට් එකේ හිටියේ තනියම. මොකද මේ මෙහෙ වෙච්ච ප්‍රශ්නත් එක්ක එයා කවවත් විශ්වාස නැහැ කියලා වැඩි ලං කරගත්තේ නැහැ. එහෙම ඉතින් පරිස්සම් වුණා කියලාත් වැඩක් උන්නේ නැහැ. වෙලාව තමයි. මොකද ඇලෙක්ස් වෙන්නේ? ඔයා බලන්න එපා. ඒ හැමදේම හරියයි. රවි නැති වුණයි කියලා රවි මට පවරපු මේ වගකීම අතරින් බෑ. දැන් මොකටද ඇලෙක්ස්? ආ එහෙම කියන්නේ බාරයි. දැන් තමයි අපි ඉස්සරකට වැඩිය උනන්දුවෙන් මේ දේව ගැන හොයලා බලන්නේ. මොකද? රවි මේ කොහේ හරි යදේ. කොහේ හරි නම් අපි දෙන්නගෙන බලන්න. ඒක නිසා කොහොමදත් දැන් රවීට අපිව පේනවා. දියාගේ ටාගට් වලට අපි නොගියෝ ඒ මනුස්සයාගේ ආත්මයට සැනසීමක් නැති වෙනවා. ඇත්තටම මටත් හරිම දුකයි රයිනි. මගේ මේ හිතට ඇතිවෙච්ච වේදනාව තමයි මටත් කෑ ගහලා අඬන්න පුළුවන් නම් මම මෙලකට අඬලා. හේ ආරංචි ලැබුණ ගමන් මම එක දෙයක් හිතට ගත්තා. රවි මට පවරපු දේ මම රවි වෙනුවෙන් කොහොම හරි ඉෂ්ට කරනවා කියලා.
හැබේකට මට වගේ සපෝට් එක ඕනේ. You Alex. ආශිර්වාදයේ ප්‍රාසංගික පාරාදීසය නර්තනයේ ආනන්දනීය මානයන් විවර කළ රටක් ආදරයෙන් ආශිර්වාද කරලා පෙරලිකාර නර්තන පරම්පරාවක අභිමානය දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් අසම සම රියලිටි ටෙලිවිෂන් සන්නාමය දරුවන් සමග නැරඹිය යුතුම දරුවන්ට හොඳම දේ දෙන හොඳම වෙලාව සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 7:30ට ශෝර්ද මේ නිවස ගත්තක් කියලා බොරුවක් එන්න කොහොමදයි මේ ලිංක එක මට අදෝ දෙව් වෙඩින එහෙ නිවස් වලටත් මේ රවිගේ මරණ ගැන පෙන්නලා තියෙන මං ඕක කිව්ව නේදයි මොකද්ද අපිට තියෙන බාධා එකින් එක නැති වෙනවා කියලා ඒක කතා කියන්න එපා මස්. මෙතන සිද්ධලා දෙන මිනිස්සුන්ට කරදරයක් නේ. රවිට සිද්ධ වෙන්න තිබ්බ දෙයක් අයියේ සිද්ධ වුණේ. මිස් මේ ටීවි වලත් ඔය විස්තරේ ඇයි නේද? ඔව්. මිස් කළුත් මේ ඔය පත්තර වලින් අරින් මෙන් ඇවිල්ලා විස්තර ගනි. අනේ මේ මං ඔය කාටවත් උත්තර බඳින්න යන්නේ නැහැ. මොන ප්‍රශ්න ආවත් අය මාව කවදාවත් දාල යන්න එපායි මං පොරොන්දු වෙනවා මං ආව දාල යන්නෙත් නැහැ කියලා අපි දෙන්නට සතුටින් ඉන්න තියෙන දවස් අපි නාස්ති කරගන්න ඕනේ නැහැ නේද අය මට හොඳක් වෙන්නේ ඔයා මගේ ළඟින් හිටියොත් ඔයා මගේ මොනත් විතරයි අයියේ වෙන විදිහක් නැහැනේ ඔයා දන්නවද මගේ ජීවිතේට ගොඩක් දේවල් වෙවි මං ඒත් ඔයා වෙනුවෙන් මග බලාගෙන හිටියා අයියේ තාමත් මං ඇතින් හිටිය කාටවත් බය නෙවෙයි මිස්. ඕනේ දැන් නම් මාව තනි කරන්න බෑ අයිය. එතකොට මිස් කියන්නේ මං කියන්නේ අපි මෙහෙ කරමු. දැන් එකට කාගෙන්වත් බාධාවක් නැහැ අයිය. අපිට පුළුවන් කාටවත් ඔය කීක ඉන්න ඕනේ නැහැ හරිද? අපි අපේ ලෝකෙක තනි වෙලා මිනිසුන්ගෙන් ඈත් වෙලා අපි අපේ ලෝකෙක තනි වෙමු. මොකද කියන්නේ? මම දන්නේ නැහැ. මොන ජඩ වැඩේ කරත් නීතියෙන් බේරිල්ලක් නැහැ. නීතිය තොණ්ඩුව වගේ තමන්ගේ ඔළුව වටේ කැරකෙනවා. එල්ලෙනවම ඇයි ඒක? බෙල්ල වටේ. මම ඔයාලට කෝල් කරා සුරජ්. කොහොමද? ආව් මේ ඇයි ආන්සර් කරන්නේ නැත්තේ?